අපිකරපු වීඩියෝ නිෂ්පාදනවලදී පෙන්නවා සාගරික මහත්මිය කොහොමද අපි ඉවත යන ද්‍රව්‍ය තවාන් බඳුන් වලට පාවිච්චි කරන්න කියලා. ඔබට මතක ඇති මේ කුඩා තවාන් බඳුන මේක කන්ඩියුට් බටයක් වෙන්නට පුළුවන්, ස්ටෝන් බටයක් වෙන්නට පුළුවන්, මේක තනි පළයකින් යුක්ත තවාන් බඳුනක්. දැන් මේ තවාන් බඳුන විශේෂයෙන්ම සුදුසු වෙනවා අපි අර නාගරික පරිසරය, එහෙම නැත්නම් අර්ධ නාගරික පරිසරයේ වැඩි ඉඩකඩ නැති තැනක කරන වගා ව්‍යූහයක්. මේ වගා කුළුණ, වගා කුළුණේ මෙන්න මේ තවාන් බඳුනෙන් ලබාගත් පැලය කොයි ආකාරයෙන්ද සිටවන්නේ කියන කාරණේ අපි දැන් කතා කරන්න යන්නේ. මේක වගා කුළුණකට වඩා මම කැමති හඳුන්වන්න පලා කුළුණක් කියලා. විශේෂයෙන්ම පලා වර්ග අපි ගොඩක් වෙලාට අමුවෙන් ආහාරයට ගන්නෙ. මැලවීමක් කරන්න ඉතාමත් අඩුවෙන්. ඒ නිසා කෙලින්ම පරිභෝජනයට ගන්න පුළුවන්. අපි මේ සලාද එක බීජයක් තමයි මේකට දැම්මේ. දැන් අපිට පුළුවන් කෙලින්ම මේක, මේකට කිසිම ප්‍රශ්නයක් නැහැ. මේක අඩිය තියෙන්නේ පස් වලින්ම තමයි හැදිලා තියෙන්නේ. මේක කෙලින්ම මේකට දැන් මේ වගා කුරුණේ, එහෙම නැත්නම් පලා කුරුණේ අපිට දකින්න පුළුවන් දැන් ආහාරයට ගන්න අවස්ථාවේ භෝග වර්ගත් තියෙනවා. ඔබ අද අය පැලයක් හිටෙව්වා. මේක තමයි ගෙවත්තක අඛණ්ඩභාවය පවත්වාගෙන යන්නේ. මේ අස්වැන් ඉවර වෙනකොට ඊළඟට අපිට ආයෙත් කෑමට අවශ්‍ය වෙන ඒවා තියෙන්න ඕනේ. ඒ නිසා තමයි මම කියන්නේ වරින් වර බීජ තවාන් කරගන්න, වරින් වර හිටවන්න. එකවර බීජ 10ක් 15ක් දාන්න එපා. එකවරකට බීජ 5ක් දාන්න, ආයෙ සතියකින් ගිහිලා තව බීජ 5ක් දාන්න. එතකොට ඔබට පුළුවන් මුළු ජීවිත කාලෙටම එළවලු ටික ගෙවත්තෙන් සපුරා ගන්න. සාගරික මහත්මිය කියන කාරණේ ඇත්ත. තිරසාර ගෙවත්තක් කියලා කියන්නේ හැමදාම කොහෙන් හරි ගෙවත්තේ මොනවා හරි ආහාරයට ගන්න තිබෙන්න ඕනේ.